කම්කරු ජනතාවගේ ලෝකේම කම්කරු ජනතාවගේ මේ ඓතිහාසික දිනේ අයිතිය මෙරටේ ආණ්ඩු උදුරාගෙන ඇති මොහොතක මේ අයිතිය වෙනුවෙන් අභීතව පෙරට ආපු අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් වගේම මේ ස්ථානයට පැමිණි අනිකුත් සහෝදර වාමාංශික පක්ෂවල එවැගේම වාමාංශික සංවිධානවල එවැගේම සියලු ප්‍රගතිශීලී සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. එවැගේම මේ මොහොතේ අපව අසා සිටින කම්කරු පන්තිය ප්‍රමුඛ අද මේ ස්ථානයේ අපට ඇහුම්කන් දෙන සියලුම වැඩ කරන ජනතාවගෙන් අවසරයි. මාධ්‍යවේදී හිතවතුනි, අද අපි නැවත වතාවක් ඔප්පු කරලා තියෙනවා ආණ්ඩුව කියන පදයට අවනත වෙලා හීලෑ වෙලා එම පසුබහිනව මේ ව්‍යාපාරයක් වෙනුවට සටන් කරන අලුත් බලාපොරොත්තු මේ මහ පොළොවට ගේන අලුත් මේ ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන් කියන පාඩම අද දවසේ තවදුරටත් අපි අරන් ඇවිල්ලා තියෙනවා. එවැගේම පෙරටුගාමි සමාජවාදී පක්ෂය වගේම අද දවසේ එත්තහනම් ඒ බාධා කිරීම් සියල්ල නොසලකා කම්කරු දිනේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු සියලුම සහෝදර සහෝදරියන්ට සියලුම වෘත්තීය සමිතිවලට සියලුම වාමාංශික පක්ෂවලට අපේ සහෝදරාත්මක ආචාර්ය පුද කරනවා. අපි නැවත නැවතත් කියනවා ලෝකෙට කම්කරු දින එකයි තියෙන්නේ. ඒ මේ පළවෙනිදා මිසක් මේ හත්වෙනිදා නෙමෙයි. මේ හත්වෙනිදා කියන්නේ කම්කරුවන්ගේ දිනේ නෙමෙයි. ඒක හාම්පුතුන්ගේ දින. හාම්පුතුන් කොහමද කම්කරුවන්ගේ දිනේ තීරණය කරන්නේ? උට මොකද තියන අයිතිය? මේක ලේන් යකඩෙන් දිනාගත්ත අයිතිය. ඒක තීරණය කරන්න මේ සෙප්පඩ පාලකයන්ට අයිතියක් නෑ. උන්ගේ දිනවලට අවනත වෙන්න එහෙම අවනත වෙන ව්‍යාපාර ඇති. එහෙම අවනත වෙන්න අපි සූදානම් නැහැ. ඒ සූදානම් නැහැ කියන පණිවිඩය තමයි අද මේ කොළඹ කොටුවට එකතු වෙච්ච ඔබ මේ රටේ ආණ්ඩුවලට වගේම ජනතාවට ලබා දීලා තියෙන්නේ. දැන් අපි මේ මොහොතේ සිටින්නේ මෙරටේ කම්කරුවන්ට තරුණයන්ට වගේම සමස්ත ජනතාවටම හීල නොවන අවනත නොවන දන නොගසන සටන්කාමී වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය වඩ වඩා තිබෙන මොහොතක ඒ අවශ්‍යතාවය වඩ වඩා තිබෙනවා. විශේෂයෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ තරුණ ව්‍යාපාරයේ විදියට අපි දකිනවා තරුණ පරම්පරාවටේ අවශ්‍යතාවය වඩ වඩා දැනෙමින් තියෙනවා. දැන් සමහර මාතෘරු කියනවා කෝ තරුණයෝ සටන්කාමි නෑනේ, කෝ තරුණයෝ රැඩිකල් නෑනේ, කෝ තරුණයෝ දේශපාලනික නෑනේ කියලා. සමහර වමේයි කියා ගන්න මාතෘරුත් කියනවා. අපි ආනෝ ඒගොල්ලන්ගෙන් තරුණයෝ සටන්කාමි කරන්න මොකද්ද ඔය වමේයි කියා ගන්න සමහරු කරපු මැදිහත් වීම බලපෑම කියලා. එනිසා දේශපාලනයේ තරුණයන් ළඟට ගෙනියන ප්‍රමාණයට අනුලෝමව තමයි තරුණයන් දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. දේශපාලනය තියෙන තැන්වල, සටන් තියෙන තැන්වල, අරගලයේ තියෙන තැන්වල බලන්න තරුණයෝ ඉදිරියෙන්ම නැද්ද කියලා. එහෙම තැන්වල තරුණයෝ සටනට බැස්සහම පාලකයෝ කියනවා මුං කඩප්පුලි වැඩ කරනවා. දැන් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කවුද පෙරමුණේ සටන් කරන්නේ? සටන් කරන්නේ මේ රටේ තරුණ ශිෂ්‍ය ප්‍රජාව. පරිසරය විනාශ කරද්දී පරිසර අරගල ඇතුලේ කවුද පෙරමුණේ සටන් කරන්නේ? තරුණ ප්‍රජාව.
රටේ විතරක් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම එහෙමයි. තමන්ගේ මානව අයිතිවාසිකම් අහෝසි කරද්දී ඒ වෙනුවෙන් සටන් කරන්න පෙරමුණටම ඇවිල්ලා තියෙන්නේ තරුණ ප්‍රජාව. ඇත්ත අද මේ ධනවාදයෙන් මවන හීන ලෝක ඇතුලේ තරුණ පරම්පරාව ඒ හීන ලෝක වලට දක්කගෙන යනවා තමයි වඩා වැඩි වෙයි. හැබැයි යථාර්ථය තරුණ පරම්පරාව තේරුම් ගත්ත පළවෙනි මොහොතේම තරුණ පරම්පරාව සටන් කරන්න පෙරමුණට ඇවිල්ලා තියෙනවා. ජාතිවාදයේ ඩේරේ යරගලවල, ජාතික පීඩනයේ ඩේරේ යරගලවල කවුද පෙරමුණේ හිටියේ සහ ඉන්නේ? තරුණ පරම්පරාව. එනිසා අද දවසේ අපි කියනවා තරුණ පරම්පරාව සටන් පෙරමුණ වලට වඩා කැඳවිය යුතු මොහොතක අපි මේ ගත කරමින් ඉන්නේ. ඔවුන් වඩා සටන් භූමිය වලට කැඳවිය යුතු මොහොතක අපි මේ එළඹ තිබෙන්නේ. ඒ වගේම අපි දන්නවා තරුණ පරම්පරාව තරුණ වියට එළඹෙත්ම ඔවුන්ට සටන් කළ යුතු තත්වයන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔවුන් අධ්‍යාපනය කියන ශාස්ත්‍රය තුළ තමන්ගේ ජීවිතයේ මුල් කාලයේ කැප කරමින් තමයි තරුණ වියට එළඹෙන්නේ. හැබැයි තරුණ වියට එළඹෙනකොටත් අධ්‍යාපනය කියන අයිතිය වෙනුවෙන් තවදුරටත් සටන් කරන්න තරුණ පරම්පරාවට සිද්ධ වෙලා තියෙනවා. උසස් අධ්‍යාපනය කියන සීමිත අවස්ථා ප්‍රමාණය තරුණ පරම්පරාවේ බොහොම සොච්චමකට විතර සීමා කරලා ඒ ඉතුරු අවස්ථාවන් මුදලට විකුණමින් තියෙනවා. අධ්‍යාපනය කියන අයිතිය මුදලට විකුණන අයිතිය බවට පත් කරලා තිබෙන ආකාරය කලිනුත් සඳහන් කරා. එතකොට ඒ වගේම වැඩිදුර අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණු අවස්ථා ඒවා දිනා ගැනීම වෙනුවෙන් තරුණයාට සටන් කරන්න තමයි අද දවසේ සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් අතට තමන්ට විකුණන්න තියෙන එකම මාධ්‍ය වෙච්ච ශ්‍රමය, එක විකුණන්න අවස්ථාවක් දිනා ගැනීම වෙනුවෙන්, රැකියාවක් සොයා ගැනීම වෙනුවෙන් සටනක් පමණයි තරුණයාට ඉතුරුලා තියෙන්නේ. විරකියාවට එරෙහි අරගලයක් තරුණයාට ඉතුරුලා තියෙන්නේ. ඊට පස්සේ රැකියාවට ගියාට පස්සේ රැකියාව ඇතුලේ සොච්චන් වටපිට අවම අයිතිවාසිකමක්වත් අහිමි කරලා තියෙන තත්ත්වය ඇතුලේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කරන්න තරුණ කම්කරුවට සිද්ධ වෙලා තියෙනවා. අද දවසේ සමහරු අපෙන් අහනවා ඕගොල්ලෝ මේ අර්බුදේ කියලා කියනවා. බලන්නකො මිනිස්සුන්ට අර්බුදයක් නැහැ. මිනිස්සු ලස්සනට වැඩට යනවා, ලස්සනට ගෙදර යනවා, ලස්සනට සේවා ස්ථානවල සේවයෙන් නිරත වෙනවායි කියලා. හැබැයි ඒ කියන මහත්තුරුන්ගෙන් අපි අහනවා, ඔය කියන මහත්තුරු බලන්න ඒ කියන අය තනි තනියම විලාප ගසන, තනි තනියම හඬා වැටෙන අය තමයි මේ සමාජය අද අපිට හමු වෙන්නේ. එනිසා එහෙම තෘප්තිමත් මිනිස්සු කවුරුත් නැහැ මහත්තයෝ. ඒ හැමෝම තනි තනියම හඬා වැටෙන මිනිස්සු මේ සමාජය අපිට ඉතුරු කරලා දීලා තියෙන්නේ. එනිසා හොඳට කල්පනා කරලා බලන්න, පපුවේ නතර තියලා නැවත හෘද සාක්ෂියෙන් විමසන්න, තනි තනිය හඬා වැටෙන මිනිස්සු අද තරුණ කම්කරු ප්‍රජාව ඇතුලේ නිර්මාණය කරලා තියෙන්නේ. එනිසා තනි තනියම හඬා වැටීම වෙනුවට සාමූහිකව සටන් වැදීම තමයි උත්තරය. ඒ උත්තරය වෙනුවෙන් තමයි තරුණ කම්කරු සියලු ප්‍රජාවන්ට එකතු වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපි කියනවා මේ කම්කරු දිනේදී, මේ කම්කරු දිනේදා කොළඹ කොටුවේදී අපි කියනවා කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෙච්ච අරගලයේදී විශේෂයෙන්ම පෙරමුණ ගන්න සිද්ධ වෙලා තියෙනවා තරුණ කම්කරු ප්‍රජාවට. මොකද මේ වයසින් නෙමෙයි, නමුත් මේ ධනවාදයට අවනත වීම නැමැති මහලු තත්වයට අද මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර ගොඩක් නතු වෙලා ඉවරයි. වෘත්තීය සමිති කියන ඒ හම්බඩ ව්‍යාපාර හාම්පුතුන් ඉස්සරහා සමස්ත කම්කරු ව්‍යාපාරයම පාවලා දීලා ඉවරයි. හාම්පුතුන්ගේ ප්‍රාග්ධනයේ ඉස්සරහා කම්කරුව දනගස්සලා ඉවරයි. ඒක විශේෂයෙන්ම පුද්ගලික අංශෙත්, ඒ වගේම රාජ්‍ය අංශෙත් අපිට දකින්න පුළුවන්. ඒ නිසා ඒ හම්පඩ වෘත්තීය සමිති ව්‍යාපාර වෙනුවට අලුත් තරුණ වෘත්තීය සමිති ව්‍යාපාර, අලුත් තරුණ කම්කරු ව්‍යාපාර පෙරට ආයුතුව තිබෙනවා. ඒ හැර උත්තරයක් නැහැ. ඒ වගේම තමයි කම්කරුව වගේම අනිකුත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින පරිසරය විනාශ කරද්දී, ලාභය සඳහා පරිසරය විනාශ කරද්දී, පරිසරයේ අයිතිය වෙනුවෙන්
හෙට දවසේ හෙට ප්‍රජාවට හුස්ම ටිකක් ගන්න තියෙන අයිතිය වෙනුවෙන් කුණු කඳු වලට යට නොවි ජීවත් වෙන්න තියෙන අයිතිය වෙනුවෙන් සටන් වදින්න තරුණ ව්‍යාපාර පෙරට ආයුධුව තිබෙනවා. ඒ වගේම ජාතිවාදය වගේම සමාජ පසුගාමිත්වය නැතුළු යගතින් දැරේව පෙරමුණ ගත යුතුව තිබෙන වෙන කවුරුත් මේ තරුණ ව්‍යාපාර. එනිසා ඒ සඳහා වෙච්ච සටන් වදින ඕනෑම ව්‍යාපාරයක් එක්ක ප්‍රගතිශීලී අරගලයන් වෙනුවෙන් අත්වල් බඳගන්න අපි සූදානම් කියන පණිවිඩය අපි අද මේ කම්තරු දිනේ දවසේ ඔබ සැමට ලබා දෙනවා. ඒ වගේම අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මෙරටේ ප්‍රගතිශීලී සටන් වදින සියලු ව්‍යාපාරවලින් අපි ඉල්ලා සිටිනවා කම්කරු පන්තිය වගේම අනෙකුත් පීඩිත ජනතාවන්ගේ අරගල ඒකාබද්ධ කරන්න ඒ සඳහා එකතු වෙන්න ඒ සඳහා ශක්තිමත්ව සංවිධානය වෙන්න ඒ සඳහා වෙනසක තාරුණ්‍ය සූදානම් ඔබත් එක්ක ඉදිරියේදී සහෝදරාත්මක දෑතින් සම්බන්ධ වෙන්න සූදානම් කියන පණිවිඩය ලබා දෙමින් අපි නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.